ශ්‍රේණිය විද්‍යාව පාඩම් මාලාවේ භෞතික විද්‍යාව පාඩමක් වන ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් කියන පාඩමේ තවත් කොටසක් තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. මේ පාඩම හා සම්බන්ධ වන ඝන ද්‍රව්‍ය මගින් ඇතිවන පීඩනය සහ ද්‍රව පීඩනය ගැන මම කලින් වීඩියෝ එකකින් කතා කළා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලන්න පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ වායු පීඩනය ගැන. වායු පීඩනය ගැන කතා කරද්දී වායුවක් හින්දා පීඩනයක් ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකෙන් පළවෙනි එක තමයි වායු කඳක බර නිසා පීඩනයක් ඇතිවීම. අපි දන්නවා අපේ පෘථිවි ගෝලයේ වටේට වායු වලින් පිරිච්ච වායු වැස්මක් තියෙනවා. ඒකට අපි කියනවා වායු ගෝලය කියලා. මේ වායු ගෝලයේ විවිධ වූ වාතය අඩංගුයිනේ. මේ වාතයට බරක් තියෙනවා. ඒ හින්දා පෘථිවිය මත තියෙන ජීවි අජීවි දේවල් මත මේ වායුත්වය මගින් වායුගෝලය මගින් පීඩනයක් ඇති කරනවා. ඒකට තමයි අපි කියන්නේ වායුගෝලීය පීඩනය කියලා. එතකොට වායුකඳක බර නිසා පීඩනයක් ඇතිවීමට හොඳම උදාහරණයක් තමයි මේ වායුගෝලීය පීඩනය ඇතිවීම. ඒ වගේම තමයි වායුවක් නිසා පීඩනයක් ඇති වෙන්න පුළුවන් තවත් ආකාරයක් විදිහට සම්පීඩනය කරන ලද වායුවක් ප්‍රසාරණය වෙන්න ගන්න උත්සාහය නිසා පීඩනයක් ඇතිවීම දක්වන්න පුළුවන්. මේ දේ ගැන අපි ක්‍රියාකාරකමක් මගින් අධ්‍යයනය කරමු. මේ ක්‍රියාකාරකම කරන්න අපිට අවශ්‍ය වෙනවා යූනලයක්, බැලුන් එකක් සහ ජලය. යූනලය කියන එක දුවල පුතාල දැකලා ඇති විද්‍යාගාරයේ තියෙන යූ හැඩයට හදලා තියෙන විදුරු වලින් තියෙන නලයක්. මේ යූනලයකට ඕනෑම ද්‍රවයක් දැම්මහම ඒකේ ඒ ද්‍රවය යූනලයේ බාහු දෙකක් තියෙනවනේ. බාහු දෙකේ ඒ ද්‍රව මට්ටම් දෙක සමානව තමයි රැඳෙන්නේ. අපි යූනලයක් අරගෙන ඒකේ බාහුව දෙක XY කියලා නම් කරලා මේ බාහුවට එක බාහුවකින් අපි ජලය ඇතුළු කරනවා. එතකොට ජල මට්ටම සමානව තියෙනවා බලා ගන්න පුළුවන්. මේ A රූපේ වගේ. ඊට පස්සේ අපි බැලුන් එකක් අරගෙන ඒ බැලුන් එකට වාතය පුරවලා බැලුනේ කට පහසුවෙන් ලිහ ගන්න පුළුවන් වෙන විදිහට නූලකින් ගැට ගහලා ගැටයක් ගහ ගන්නවා. ඊට පස්සේ මේ බැලුන් එක යූනලයේ X බාහුවට අපි සම්බන්ධ කරලා තියෙනවා. මේ B රූපයෙන් දැක්වෙන්නේ අන්න ඒක. ඊට පස්සේ බැලුන් එකේ කට ගැට ගහලා තියෙන නූල අපි හැමිට බුරුල් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ බැලුන් එකේ සම්පීඩනය වෙලා තිබ්බ වාතය මෙන්න මේ යූනලයේ X බාහුව තුලින් ඇතුළු වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට අපි කරපුවාම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් දේ තමයි ගැට ඉවත් කළාට පස්සේ X බාහුවේ ජල මට්ටම පල්ලෙහාට යනවා, Y බාහුවේ ජල මට්ටම ඉහළ යනවා. මේ ක්‍රියාකාරකමින් අපිට එළඹෙන්න පුළුවන් නිගමනය ගැන අපි කතා කළොත් එහෙම දැන් ඉස්සෙල්ලාම මේ යූනලයේ බාහුව දෙකේ ජල මට්ටම සමානව තමයි තිබ්බේ. ද්‍රවයක එකම මට්ටමක තියෙන සියලුම ලක්ෂවල පීඩන සමානයි කියලා අපි ඉගෙන ගත්තා ද්‍රව පීඩනයේ ලක්ෂණ යටතේ. එතකොට බැලුන් එක සම්බන්ධ කරන්න කලින් මේ විදිහට බාහුව දෙකේ ජල මට්ටම සමාන වීමෙන් පේන්නේ ඒ ජල මට්ටම් දෙකට ඉහළින් යෙදෙන පීඩන සමානව තිබුණා කියන එක. නමුත් බැලුන් එක X බාහුවට සම්බන්ධ කළාට පස්සේ මේ බැලුන් එකේ කට ලිහිල් කළාටත් පස්සේ Y බාහුවේ ජල මට්ටම X බාහුවට වඩා ඉහළ ගියා. එකෙන් පේන්නේ X බාහුවේදී ජල පෘෂ්ඨයේ පීඩනය Y බාහුවේ තියෙන ජල පෘෂ්ඨයේ පීඩනයට වඩා වැඩිවීමක් සිද්ධ වුණා. මෙහෙම පීඩනය වැඩි උනේ ඇයි? බැලුන් එකේ තිබ්බ සම්පීඩනය කරපු වාතයෙන් තමයි X බාහුවට පීඩනයක් ඇදුනේ. එතකොට වායු නිසා පීඩනයක් ඇති වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි සම්පීඩනය කරන ලද වාතයෙන් පීඩනයක් ඇති කරන්නත් පුළුවන්. දැන් අපි කතා කරන්නේ වායු ගෝලීය පීඩනය ගැන. මම කලිනුත් කිව්වා අපේ පෘථිවි ගෝලයේ වටේට ගෝලාකාර වායු වැස්මක් තියෙනවා. ඒ තමයි වායු ගෝලය. මේ වායු ගෝලයේ තියෙන විවිධ වායුන්ගේ බර නිසා පෘථිවිය මත සිටින ජීවි අජීවි දේවල් මත ඉහළ වායු ගෝලයෙන් පීඩනයක් ඇති කරනවා කියලා. මේ විදිහට වායු ගෝලය තුළ තියෙන ඕනෑම ලක්ෂයකත් ඊට ඉහළින් තියෙන වාතයේ බර නිසා හටගන්න පීඩනයට තමයි අපි කියන්නේ වායු ගෝලීය පීඩනය කියලා. මේ වායු ගෝලීය පීඩනය මුලින්ම මනින ලද්දේ ඉතාලි ජාතික ටොරිසෙල්ලි කියන විද්‍යාඥයා විසින්. මෙතුමා මේ වායු ගෝලීය පීඩනය මනින්න පාවිච්චි කරපු උපකරණය තමයි රසදිය වායු පීඩන මානය කියලා කියන්නේ. මේ රූප සටහනෙන් දැක්වෙන්නේ ඒ රසදිය වායු පීඩන මානය. අපි බලමු මේ උපකරණය කොහොමද මෙතුමා සාදාගත්තේ සහ එමගින් වායු ගෝලීය පීඩනය
මැන්නේ කොහොමද කියන දේ ගැන. මේ උපකරණය සාදා ගැනීම සඳහා මෙතුමා භාවිතා කළේ මීටරයක් විතර දිග එක කෙළවරක් සංවෘත. සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන පරීක්ෂණ නලයක් වගේ එක කෙළවරක් සංවෘතයි අනිත් කෙළවර විවෘත නලයක්. මේ නලය සම්පූර්ණයෙන්ම මෙයා රසදිය වලින් පිරවුවා. ඊට පස්සේ ඒ නලය තුළට වාතය ඇතුළු වෙන්නේ නැති වෙන විදිහට තවත් රසදිය පුරවපු භාජනයක් තුළ මේක සම්බන්ධ කරලා සිරස්ව යටිකුරුව තියෙන විදිහට මේක රඳවලා තමයි මේ උපකරණේ මෙතුමා හදාගත්තේ. අපි දන්නවා එතකොට නලයක් සාමාන්‍යයෙන් සිරස්ස යටිකුරුව රඳවගත්තට පස්සේ ඒක තුළ ද්‍රවයක් තියෙනවා නම් ඒ ද්‍රවය පහළට ගලා යාමක් සිද්ධ වෙනවනේ. එතකොට මේකෙදි අපිට නිරීක්ෂණය වෙච්ච දේ තමයි නලයේ යටිකුරුව රැඳවුවහම නලයේ හිස් අවකාශයක් ඇතිවන විදිහට නලයේ යම් කිසි රසදිය මට්ටමක් පහළ බැස්සා. සම්පූර්ණ රසදිය කඳම පහළ බැසීමක් උනේ නැහැ. නලය තුළ ඉතිරිවන රසදිය කඳේ උස මැන්නහම එතුමට ඒක හොයාගන්න පුළුවන් වුණා. සෙන්ටිමීටර 76ක පමණ උසට තමයි මේ රසදිය කඳ රැඳිලා තියෙන්නේ කියන එක. මෙතුමා මේකෙන් එළඹිච්ච නිගමනය තමයි දැන් නලයේ තියෙන රසදිය සියල්ලම භාජනයට ගලාගෙන ගියේ නැහැ. එහෙම වෙන්නේ පිටතට නිරාවරණය වෙලා තියෙනවනේ යම්කිසි රසදිය පෘෂ්ඨයක්. ඒක වායුගෝලීය පීඩනය මගින් තද කරගෙන ඉන්නවා. දැන් මේ රූප සටහනේ පේනවා මේ ඉතල මගින් ඒක දක්වලා තියෙනවා. වායුගෝලීය නිසා පීඩනයක් ඇති වෙනවා. මේ පීඩනයෙන් තද කරගෙන සිටීමක් නිසා තමයි මේ සම්පූර්ණ රසදිය කඳම මෙතනදී පහළට ගලාගෙන ගියේ නැත්තේ. නමුත් මේ වායුගෝලීය පීඩනයේ ප්‍රමාණවත් වෙන්නේ සෙන්ටිමීටර 76ක විතර උස රසදිය කඳක් පවත්ව ගන්න විතරයි. මේ අනුව රසදිය කඳේ උස වායුගෝලීය පීඩනයේ මිනුමක් විදිහට මෙතුමා භාවිතා කළා. රසදිය කඳට ඉහළින් මෙතන ඉතිරි වෙනවන හිස් අවකාශයක් මේකට වාතය ඇතුළු වෙන්න බැහැ. ඒ නිසා මේක මොනවත් වාතය ඇතුළු වෙන්නේ නැති අවකාශයකට අපි කියනවා රික්තයක් කියලා. මේක රික්තයක් වෙන්න ඕනි කියලත් මෙතුමා මේකෙන් නිගමනය කළා. දැන් අපි බලමු මේ රසදිය වායු පීඩනමානය භාවිතා කරලා කොහොමද වායුගෝලීය පීඩනය මනින්නේ කියලා. අපි මෙතනදී x සහ y කියන ලක්ෂ දෙකක් සලකනවා. මේ x ලක්ෂයේ විදිහට මම මෙතනදී අරගෙන තියෙන්නේ භාජනයේ නලය තුල පිහිටි ලක්ෂයක්. ඊළඟට y ලක්ෂයේ විදිහට සලකලා තියෙන්නේ භාජනයේ නලයට පිටතින් රසදිය පෘෂ්ඨයේ මත පිහිටන ලක්ෂයක්. මේ x සහ y ලක්ෂ දෙකේ පීඩන සලකලා තමයි අපි මෙතනදී මේ වායුගෝලීය පීඩනය ගණනය කරන්නේ. අපි ද්‍රවයක් තුල තියෙන පීඩනයක ලක්ෂණ ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා ද්‍රවයක් තුළ එකම මට්ටමේ තියෙන ඕනෑම ලක්ෂ දෙකක පීඩන සමානයි කියලා. දැන් මෙතනදිත් අපි සලකපු x සහ y ලක්ෂ දෙක සැලකුවොත් එහෙම x ලක්ෂය සහ y ලක්ෂය කියන දෙක තියෙන්නේ ද්‍රවයේ සම මට්ටමක. ඒ නිසා මේ දෙකේ පීඩන සමානයි කියලා අපිට කියන්න පුළුවන්. අපි x ලක්ෂයේදී පීඩනය px විදිහටත් y ලක්ෂයේ පීඩනය py විදිහටත් සැලකුවොත් අපිට කියන්න පුළුවන් px සමානයි py විදිහට. දැන් මේ y ලක්ෂය ගැන හිතුවොත් එහෙම මෙතනදී බාහිරට තමයි විවෘත වෙලා තියෙන්නේ. මේ y ලක්ෂයේදී උඩින් තියෙන වායුගෝලයෙන් ඇති කරන පීඩනය විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා py අපිට හඳුන්වන්න පුළුවන් මේ y ලක්ෂයේදී පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි කියලා. x ලක්ෂය සැලකුවොත් එහෙම අපි ඉගෙන ගත්ත ද්‍රවයක් තුළ ඕනෑම ගැඹුරකින් තියෙන ලක්ෂයක පීඩනය හොයන්න පුළුවන් සමීකරණය p සමානයි h rho g කියලා. h විදිහට සලකන්නේ ඒ ලක්ෂයට ඉහළින් තියෙන ද්‍රව කඳේ සිරස් උස. එතකොට මෙතනදී නම් මේ රසදිය කඳේ උස සෙන්ටිමීටර 76යි. ඊළඟට rho කියලා සලකන්නේ ඒ ද්‍රවයේ ඝනත්වය. මෙතනදී නම් රසදිය ඝනත්වය. g විදිහට සලකන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට px වල පීඩනය අපිට ගන්න පුළුවන් h rho g කියන සමීකරණය මගින් h rho g කියලා මෙතනට ආදේශ කරන්න පුළුවන්. එතකොට වායුගෝලීය පීඩනය මෙන්න මේ විදිහට අපිට මෙතනදී හොයාගන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණය සිදු කරන්නේ මුහුදු මට්ටමේදීනේ. මුහුදු මට්ටමේදී එතකොට වායුගෝලීය පීඩනය සමාන වෙන්නේ ආසන්න වශයෙන් සෙන්ටිමීටර 76ක් උස රසදිය කඳකින් ඇති කරන පීඩනයට කියලා මේ අනුව හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මුහුදු මට්ටමින් ඉහළට යද්දී වායුගෝලයේ වායු කඳේ උස අඩු වෙනවානේ. එතකොට වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 76ට වඩා අඩු වීමකුත් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට
වායුගෝලීය පීඩනයේ මනින්න යොදා ගන්න උපකරණ අපි හඳුන්වනවා වායු පීඩන මානය කියන නමින්. දැන් අපි මේ කතා කරපු උපකරණයට යොදාගත්තේ රසදියනේ. ඒ නිසා මේ උපකරණය අපි හඳුන්වනවා රසදිය වායු පීඩන මානය කියන නමින්. දැන් මෙතනදී ද්‍රවයක් භාවිතා වීම සහ මේ සඳහා යොදාගත් වීදුරු නලය මීටර 1ක් විතර උසට යොදා ගන්න ඕනේ. ඒ හින්දා මේක භාවිතය ටිකක් අපහසුයි. ඒ නිසා ද්‍රව පාවිච්චි කරන්නේ නැතුව යොදා ගන්න වායු පීඩන මානයක් විදිහට නිර්ද්‍රව වායු පීඩන මානය හඳුනා ගන්න පුළුවන්. මෙතනදී තුනී ලෝහ බිත්ති සහිත වාතය ඉවත් කරපු කුහරයක් තියෙනවා. මේ කුහරයට පිටින් පිටත පීඩනය වෙනස් ඇති. තුනී බිත්තිනේ තියෙන්නේ. මේකෙදී බිත්තිවල හැඩය වෙනස් වීමක් වෙනවා වායුගෝලීය පීඩනයත් එක්ක. මේ හැඩය වෙනස් වීමත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙනවා කරකවන දර්ශකයක් සහ පීඩනය කියව ගන්න පුළුවන් පරිමාණයකට. ඒ අනුව තමයි වායු පීඩනය මැන ගැනීම සිදු කරන්නේ. එතකොට අපි කතා කරපු රසදිය වායු පීඩන මානයත් එක්ක සසඳද්දී මේකෙදී ද්‍රව භාවිතා වෙන්නේ නැති නිසා නිර්ද්‍රව වායු පීඩන මානය ගෙන යාම සහ භාවිතය වඩාත් පහසුයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු වායුගෝලීය පීඩනය සම්බන්ධ ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. බලන්න ගැටලුව මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 76ක් වේ. රසදිය ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 13600ක්ද ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර් 10ක්ද බව සලකා වායුගෝලීය පීඩනය පැස්කල් වලින් හොයන්න කියලා කියනවා. දැන් අපි රසදිය වායු පීඩන මානය භාවිතා කරලා අපි වායුගෝලීය පීඩනයට සමීකරණයක් ව්‍යුත්පන්න කරගත්තා. කොහොමද වායුගෝලීය පීඩනය සමානයි h rho g කියලා. මෙතනදී රසදිය වායු පීඩන මානයක h කියලා කිව්වේ රසදිය කඳේ උසනේ. මේ ගානේදී මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 76යි. ඒ කියන්නේ පුතේ අර අපි කතා කරපු දෙයම තමයි. සෙන්ටිමීටර 76ක රසදිය කඳක් පවත්වා ගන්න තමයි රසදිය වායු පීඩන මානයට හැකියාව ලැබුණේ. ඒ නිසා තමයි මේ වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. ඒ හින්දා අපි h විදිහට මෙතනදී ආදේශ කරන්නේ සෙන්ටිමීටර 76. අපි ගණන් වලදී සෙන්ටිමීටර නෙවෙයි අගයන් නියමිත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ හින්දා මීටර් වලට හරවන්න ඕනේ. 76 බෙදීම 100 විදිහට එකයි මෙතන හැම ආදේශ කරලා තියෙන්නේ. රෝ කියලා කියන්නේ රසදියේ ඝනත්වය. රසදියේ ඝනත්වය ගානේ දීලා තියෙනවා 13600යි කියලා. g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒකේ අගය 10යි. එතකොට මේ අගයන් අපි මේ සමීකරණයට ආදේශ කරපුවාම ලේසියෙන්ම අපිට උත්තරේ හොයාගන්න පුළුවන් 103360යි පැස්කල් විදිහට අපිට මේක සොල්ව් කරලා උත්තරේ ගන්න පුළුවන්. මේ ගානේ දෙවැනි කොටසක් අහනවා වායුගෝලීය පීඩනය මගින් සන්තුලනය කළ හැකි ජල කඳේ උස සොයන්න. ජලයේ ඝනත්වය දීලා තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි කියලා. දැන් අපි මේ කතා කරපු විදිහට රසදිය වායු පීඩන මානය ගැන මතක් කරගත්තොත් එහෙම ඒකේ රසදිය වෙනුවට අපි හිතමු ජලය යොදාගත්තා කියලා. එතකොට ජල කඳ කොච්චරක් උසට රැඳේද කියන එක තමයි මෙතනදි මේ අහන්නේ. අපි ජල කඳේ උස h විදිහට සැලකුවොත් දැන් වායුගෝලීය පීඩනය මගින් සන්තුලනය කළ හැකිනේ. වායුගෝලීය පීඩනය අපි මෙතනදි හොයාගත්තා ගානේ පළවෙනි කොටසෙන්. ඒ පීඩනයට අපි මේ h rho g කියන එක සමාන කිරීම තමයි මෙතනදි කරන්නේ. ජල කඳේ උස h විදිහට සැලකනවා. rho කියලා කියන්නේ ජලයේ ඝනත්වය. අපි මෙතනදි පාවිච්චි කරන්නේ ජලය. ඒ නිසා ජලයේ ඝනත්වය 1000ක් විදිහට ආදේශ කරනවා. g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. සමාන කරනවා 103360 කියන අගයට. එතකොට මේ සමීකරණය විසඳලා අපිට h ක අගය හොයාගන්න පුළුවන් 10.3366 මීටර් කියලා උත්තරේ අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි එතකොට වායුගෝලීය පීඩනය සම්බන්ධ ගැටලු විසඳන්නේ. දැන් අපි බලමු එදිනෙදා කටයුතු සඳහා මේ වායුගෝලීය පීඩනය යොදා ගන්න අවස්ථා කීපයක් ගැන. එකින් පළවෙනි අවස්ථාව තමයි බටයක් භාවිතා කරලා බීම පානය කරන අවස්ථාවක්. මෙතනදි වෙන්නේ නලයට පිටතින් තියෙන ද්‍රව පෘෂ්ඨය වායුගෝලයට විවෘතයිනේ. ඒ නිසා පිටත පෘෂ්ඨයේදී පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. නමුත් නලයේ ඇතුළත වාතයේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු අගයක් තමයි ගන්නෙ. ඒ නිසා වායුගෝලීය පීඩනය මගින් වීදුරුවේ තියෙන ද්‍රවය බටය තුළට තල්ලු කර යවීමක් සිද්ධ වෙනවා.
මේ නිසා තමයි බටය දිගේ ද්‍රවය ඉහළට ගමන් කරන්නේ. එතකොට බටයක් පාවිච්චි කරලා බීම පානය කරන අවස්ථාව වායු ගෝලීය පීඩනය යොදා ගන්න අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වායු ගෝලීය පීඩනය යොදා ගන්න තවත් අවස්ථාවක් තමයි සයිපන ක්‍රමය පාවිච්චි කරලා ටැංකියක තියෙන ජලය ඉවත් කිරීමේ අවස්ථාව. මෙතනදී සිද්ධ වෙන දේ තමයි ඉස්සල්ලාම මේ නලයක් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවන්න ඕනේ. ඊට පස්සේ ඒ ජලය ඉවතට යන්නේ නැති වෙන විදිහට ඇඟිල්ලකින් එක කෙළවරක් වහගෙන මෙන්න මේ ඒ ටැංකිය, මේක තියෙන්නේ පොළවෙන් ටිකක් උස ස්ථානයක, ඒ ටැංකියේ පතුලට ආසන්න වෙනකම්ම මේ නලය කෙළවර පහත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ ඇඟිල්ල ඉවත් කරනවා. එතකොට ජලය බී ටැංකියට ගලා යාමක් ආරම්භ වෙනවා. මෙතනදී සිද්ධ වෙන දේ තමයි ඒ නලයේ කෙළවරදී පීඩනය. දැන් මේ ඒ නලයේ කෙළවර මම ලක්ෂයක් ලකුණු කරලා තිනවා x කියලා. මෙතනද පීඩනය සැලකුවොත් එහෙම මේ ඒ නලයට ඉහළින් තියෙන, මේ ස්ථානයට ඉහළින් තියෙන ද්‍රව කඳේ පීඩනයේත් වායු ගෝලීය පීඩනයේත් එකතුවට තමයි මේ මෙතනදි පීඩනය සමාන වෙන්නේ. B නලයේ කෙළවර වායු ගෝලයට විවෘතයි. මේ නලයේ B නලයත් එක්ක තියෙන කෙළවර වායු ගෝලයට විවෘත නිසා එතනදි පීඩනය වායු ගෝලීය පීඩනයට තමයි සමාන වෙන්නේ. මේ හරිය වායු ගෝලීය පීඩනයයි මේ ද්‍රව කඳේ උස නිසා ඇතිවන පීඩනය කියන දෙකක් තියෙනවා. ඒතකොට වැඩි පීඩනයක් තියෙන්නේ මේ x ලක්ෂයේදී. ඒ නිසා වැඩි පීඩනයක් මගින් පීඩනය වැඩි A ස්ථානයේ ඉඳලා පීඩනය අඩු B ස්ථානය දක්වා ජලය තල්ලු කර යවීමක් තමයි මෙන්න මේ ක්‍රියාවලිය දිවෙන්නේ. එතකොට මේ සයිපන ක්‍රමයෙන් ටැංකියක තියෙන ජලය ඉවත් කිරීමත් වායු ගෝලීය පීඩනය යොදා ගන්න අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රබර් චූෂකයක ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ වායු ගෝලීය පීඩන වෙනස් වීම අනුව. රබර් චූෂකයක් අරගෙන අපි වීදුරු පෘෂ්ඨයකට තියලා තද කරපුවාම මේ චූෂකය සහ වීදුරු පෘෂ්ඨය අතර වාතය වැඩි ප්‍රමාණයක් එළියට යනවා, ඉවත් වෙලා යනවා. ඉතිරි වෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. එතකොට ඒක තුළ පීඩනය බාහිර වායු ගෝලීය පීඩනයට වඩා අඩුයි. පිටත වායු ගෝලීය පීඩනය මගින් චූෂකය එතකොට පෘෂ්ඨයට තද වෙලා පැවතීමක් වෙනවා. පිටත වායු ගෝලීය පීඩනය වැඩි, ඇතුළත පීඩනය අඩුයි. චූෂකය එතකොට නිවැරදිවම ක්‍රියා කරන්නේ මේකේ ධාරය වීදුරු පෘෂ්ඨය අතරින් වාතය ගමන් කරන්නේ නැති අවස්ථාවක විතරයි. ධාරයයි වීදුරු පෘෂ්ඨය අතරින් වාතය ගමන් කරන්නේ නැත්නම් තමයි මේකේ ක්‍රියාකාරීත්වය හරියටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔව්, අද වීඩියෝකින් මම කතා කළේ වායු පීඩනය ගැන. මේ පාඩමේම තියෙන තවත් වැදගත් කොටසක් වන ඉපිලීම හා උඩුකුරු තෙරපුම සම්බන්ධ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.